ඉන්ද්‍රිය ගෝචර අරමුණු හා මනස අපි අපි ගැන පරීක්ෂා නොකරමු නිමාවක් නැති තදින් අල්ලා ගැනීමටත් බීතියටත් අනේක වාරයක් අසු වී අපට රිසිසේ පෙළඹෙමින් කටයුතු කිරීමට අපි හුදෙක් ආශාව ලුහු බඳිමින් සිටිමු අප කුමක් කළද අපට අවශ්‍ය වනුයේ එය අපේ පහසුවට තිබීමය සැප හා සතුට ලබා ගැනීම තව දුරටත් අපහසු නම් අපි ඒ ගැන අසතුටටපත් වෙමු එයින් තරහව හා පිළිකුල හටගනි අපි අපේ මනස නැමැති උගුලට හසු වී දුකටපත් වෙමු අපේ සිතුවිලි වැඩි ලෙස ලුහුබඳින්නේ ඉන්ද්‍රිය ගෝචර අරමුණුය එසේම ඒවා අපට මඟ පෙන්වන්නේ කොතනකටද අපි ඒ අනුව ඒවා පසුපස්සේ යමු ඒ කෙසේ වුවද සිතීම හා ප්‍රඥාව යන දෙක එකිනෙකට වෙනස්ය ප්‍රඥාවේදී මනස සංසුන් බවට හා නොසෙල්වෙන බවට පත්වෙයි එහිදී අප සිටින්නේ හුදෙක් පිළිගැනීමෙන් හා අවධානයෙන් යුතුවය ඉන්ද්‍රිය ගෝචර අරමුණු පහළවීමේදී සාමාන්‍ය වශයෙන් නම් අපි ඒ ගැන කල්පනා කරමු ඒවා මත රැඳී ගනිමු ඒවා පිළිබඳ සංවාදයේ යෙදෙමු ඒවා ගැන කැළඹීමටපත් වෙමු නමුත් ඒ කිසිම අරමුණක් හරවත් නොවේ ඒ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්මය එවැනි සියල්ල මේ පොදු ස්වභාවයන් තුනට බෙදාවෙන් කරගන්න වාඩි වී නැවත භාවනා කරන විට මේවා නැවතත් පැමිණේ ඒවා නිරීක්ෂණය කරන්න එසේ කරමින් මැඩ පැවැත්වීමේ යෙදෙන්න මේ පුහුණුව මීහරකෙකු හා ගොයම් කෙතක් රැක බලා ගැනීම බඳුය මනස ඉන්ද්‍රිය ගෝචර අරමුණු නමැති ගොයම් පැළ කා දැමීමට ආශා කරන මීහරකෙකුට සමානය මීහරකාගේ අයිතිකරු සියල්ල දකින විඥානයයි සැසඳීම සලකා බලන්න ඔබ මීහරකෙකු ඇති කරන විට ඌට නිදැල්ලේ යාමට ඉඩ හරින නමුත් ඔබ සිටින්නේ සෙවිල්ලෙනි ඔබට ඌ ගැන නොසලකා සිටීමට බැරිය ගොයම් පැළ අහලකට යන්නේ නම් ඔබ කෑකෝ ගසන විට ඌ පසුබසි ඌ දරදඬු වී ඔබේ කටහඬට සවන් නොදෙන්නේ නම් ඔබ කෙවිතක්ගෙන ඌට තලන්නේහිය සිදුවන දෙයක් සිදුවීමට ඉඩහැර දවල් කල නින්දට නොවැටෙන්න එසේ කළහොත් ඉඳුරාම ඔබට ගොයම් පැළ ඉතිරි නොවනු ඇත ඔබේ මනස ගැන ඔබ පරීක්ෂාකාරී වන විට සියල්ල දක්නා වූ විඥාණය සෑම දෙයක් ගැන නිරතුරු සැලකිල්ලකින් යුතුව පවතී සූත්‍ර දේශනාවලින් පැවසෙන පරිදි තමාගේ මනස ගැන සුපරීක්ෂාකාරී වන කෙනෙක් මායාගේ උගුල්වලින් බේරෙති මනස නම් මනසමය නමුත් එය නිරීක්ෂණය කරමින් සිටිනුයේ කවුරුන්ද මනස එක් දෙයකි දැනීම ඇති කරන්නේ වෙනකකි සිතීමත් දැන ගැනීමත් යන දෙක මනස තුල ඇතිවන්නේ එකම අවස්ථාවකදීය සිත හඳුනා ගන්න මනසට ඉන්ද්‍රිය ගෝචර අරමුණු මුණගැසෙන විට පවතින ආකාරයත් ඒවායින් වෙන් වී පවතින විට ඇති ආකාරයත් දැනගන්න දැනීම ඇති කරන්නා වූ දෙය මනස ගැන මේ අන්දමින් නිරීක්ෂණය කරන විට ප්‍රඥාව පහළ වෙයි මනසට අරමුණක් ලැබෙන විට එය හරියට මීහරකාමෙන් ඒහා පැටලෙයි ඒ කොහේ යතත් ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුය ගොයම් පැල සමීපයට යන විට එයට කෑකෝ ගසන්න අනට කීකරු නොවන්නේ නම් ඔබ කෙලින්ම ඔබේ කෙවිත පාවිච්චි කරන්න ඉන්ද්‍රිය ස්පර්ශයක් අත්දකින විට මනස එය බලහත්කාරකමින් තදින් අල්ලා ගනී එසේ බලහත්කාරකමින් තදින් අල්ලාගත් විට දැනීම ඇති කරන දේ විසින් එයට හොඳ කුමක්ද නරක කුමක්ද වශයෙන් ඒවා විස්තර කරමින් හේතුඵල ක්‍රියාදාමයද
අල්ලාගෙන සිටි ඕනෑම දෙයකින් අනපේක්ෂිත ප්‍රතිඵල ඇතිවන බවද පෙන්වා දෙමින් ඒ යථා ස්වභාවයට පත්වන තෙක් හා ග්‍රහණය අත්හැර දමන තෙක් මනසට ඉගැන්වීම කළ යුතුය. මේ ආකාරයට පුහුණුව ක්‍රියාත්මක වූ පසු මනස ශාන්ත ස්වභාවයට පත්වෙයි. එළ දෙනක හෝ මීහරකෙකු මෙන් නොව අප විසින් සියලු දෙය දැනීමෙන් හා සිහියෙන් යුතුව පසෙකට දැමිය යුතු බව බුදුන් වහන්සේ උගන්වා වදාළහ. අපේ අවබෝධය උදෙසාම වැඩියෙන් පුහුණු වීමත් එය වැඩියෙන් දියුණු කර ගැනීමටත් බුද්ධ ධම්ම හා සංඝ යන ප්‍රතිපදාවන් තුල තදින්ම පිහිටා ඒවා අපේ ජීවිතවලට කෙලින්ම යොදා ගැනීමටත් උන්වහන්සේ උගන්වා වදාළහ. මුලපටන්ම මම මේ ආකාරයට පුහුණු වෙමි. මා මගේ ශ්‍රාවකයන්ට උගන්වා දෙනු ලබන්නේ මේ ආකාරයෙන්මය. සත්‍ය දැකගත යුත්තේ පොත් හෝ පරමාර්ථය තුලින් හෝ නොව අපේම මනස තුලිනි. මනස තවමත් නිදහස් නොවි ඇතිනම් එය විසින් පැහැදිලිව දක්නාතෙක් හා එහි පවතින හැඩ ගැසීමෙන් එය නිදහස් වන තෙක් එක් එක් අවස්ථාවේ ඇතිවන හේතුව සහ ඵලය ගැන මෙනෙහි කරන්න. මනසෙහි ඇලීම නැවත ඇති වූ විගස ඒ සඳහා උද්ගත වූ අලුත් අවස්ථාවන් පරීක්ෂා කර බලන්න. බැලීම නොනවත්වන්න. එහිම යෙදෙන්න. සිදුවන දේ අවබෝධ කරගන්න. එවිට නැවතත් නවාතැන් ගැනීම සඳහා තැනක් ඇලීමට නොලැබෙයි. මා පුහුණුවේද මේ ආකාරයටමය. මේ අන්දමට පුහුණුවන්නෙහි නම් තත්ත්ව වූ ශාන්තභාවය ඉන්ද්‍රිය අරමුණු මධ්‍යෙහි ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔබ දකින්නෙහිය. ඔබේ මනස සම්බන්ධව මුලින්ම ක්‍රියා කරන අවස්ථාවේ ඉන්ද්‍රිය අරමුණු පහළ වූ විට ඒවා තදින් අල්ලා ගැනීම හෝ ඒවායින් මගහැරීම ඔබ විසින් කරනු ලබයි. ඔබ එයින් සැනසීමට නොව කැළඹීමට පත්වන්නේය. වාඩි වී සිටින විට ඉන්ද්‍රිය අරමුණු ලැබීම වෙනුවෙන් ඔබේ ඇති කැමැත්ත හෝ ඒවා නොලැබෙනසේ කරන පැතීම හෝ යන මේවාත් ආශාවම වෙයි. ඔබේ සිතිවිලි සමග කරන අරගලය වැඩිවන තරමට ඒවා ශක්තිමත් වෙයි. එවන්න අතහැර දමා ඔබ දිගටම භාවනාවේ යෙදෙන්න. ඉන්ද්‍රිය අරමුණුවල ස්පර්ශය ලැබෙන විට ඒවායේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න. සියල්ල මේ සිදුරු තුනට බහාලන්න. මේ ප්‍රභේද තුන යටතේ මේ සියල්ල ගොනු කරන්න. ඒවා ගැන දිගටම මෙනෙහි කරන්න.